අදහස් කරන බව වචනයෙන් පවසන 2022 අප්‍රේල් 8 වෙනිදා අද හිලේ ප්‍රකාශන මාගේ ජීවිතය පිළිබඳ දෙවියන් වහන්සේගේ සිහිනය සැබෑවී ඇති බව මම ප්‍රකාශ කරමි. පුද්ගලයන් බලාපොරොත්තු සුන්වීම් හෝ විපත්ති වලින් එය නතර නොවේ. උන්වහන්සේගේ ලිඛිත වචනය තුළ සෑම ගැටලුවකටම විසඳුම් මා සතුව ඇත. නිවැරදි පුද්ගලයන් සහ නිවැරදි විවේකය මාගේ මාර්ගයෙහි ඇත. මම මාගේ දිවමේ ඉරණම ඉටු කරමි. මේ මාගේ ප්‍රකාශයයි. දිවමේ සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය. මාගේ සිත සමිදානන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් රැඳී ඇත. එබැවින් මාගේ විශ්වාසය මාගේ ස්වර්ගික පියාණන් වහන්සේ කෙරෙහි පවතින නිසාත් උන්වහන්සේ මා නිරෝගීව ශක්තියෙන් සහ ජීව ශක්තියෙන්ද පරිපූර්ණ සාමයෙන්ද තබයි. මම අසනීප රෝග සහ මරණයෙන් ජය ගනිමි. මම සෑම දිනකම කීර්තිමත් ජීවිතයක් ගත කරන අතරය සියල්ලන්ටම පෙනෙනු ඇත. හලෙලූයා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම බල සම්පන්නයි, මම අභිෂේක කළත් කෙනෙක්, මම නිදහස්. මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්. මම සියල්ලන්ගේ සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සරුපල ඇති භූමියක් මත රෝපණය කර ඇත. මම මාගේ ස්වාමීන් වහන්සේගේ මළුවෙහි ඇති තල් ගසකට සමානව සක්‍රීයය. මම ලෙස සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමීන් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි. මම වැඩිහිටිවේදී පවා නැවුම් සහ සමෘද්ධිමත් වන්නෙමි. මම කොළපරවි නොයන ගසකට සමානය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරසාර වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයක් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට මනසක් ඇත. මාගේ ආත්මය සහ මනස භෞතික ශරීරයක් තුළ ජීවත් වේ. මගේ ආත්මය මගේ මනසට අණ කරයි. මගේ මනස සවන් දේ, උපදෙස් ලබා ගනී. මගේ ශරීරයට උපදෙස් දේ. මගේ ශරීරය අවනත වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කර නොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතමෙන් පරිපූර්ණ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිළිගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මගේ මාංශපේශීන් හා අස්ථිබන්ධන කොටස්වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ පෙනහළු හා පටකවලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මාගේ වකුගඩු අක්මාව සහ අග්නියාශයට පරිපූර්ණත්වය පිළිබඳව වදාළමි. මගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත. මගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත. මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ. මගේ ඇස් පැහැදිලිව හා පරිපූර්ණව පෙනෙන අතර මගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිරිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සමමුර්දුවේ නිරෝගී. මගේ කෙස් කලඹේ කූප තදින් හිසට යාවී ඇත. මම මගේ කෙස් කලඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් වසලයන්ට අණ කරමි.
මගේ දත් විදුරුමස් හකුස්ති සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර සයමත් සහ පරිපූර්ණයි. මගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේක්ෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයේ ඒවායි කාර්ය නිෂ්ඨ කරයි. මගේ ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණය අවශෝෂණය උරා ගැනීමට හැකිවන අතර සියලුම ආහාර ශෛලගත වූ පසු පරිවෘතිය අපද්‍රව්‍ය නිපැයු නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මගේ පචනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්ෂමව හොඳ සංචරණයකින් යුත් ශුක්‍රාණු තැන්පත් කරයි. මගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බසෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැවූ අයුරින්ම පරිපූර්ණ ලෙස මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ සම්පූර්ණ මානව ව්‍යුහය සහ කය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වන ශුද්ධ ආත්මයන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. Shalom.